පහුගිය දවස්වල රටේ මහජනතාව රටේ ජනාධිපති පිස්සෙක් කියලා ජනාධිපති කමිනුත් නිරපලා රටෙනුත් නිරපලා තියෙන දැන් මේ වෙනකොට. දැන් ඒ ජනාධිපති දුරය රටේ ගෞරවනීය තනතුර ඒ තනතුර දැන් හිස්සලා තියෙනවා. දැන් අනි විවස්ථානුකූලව දැන් අන්න පත් කරගන්න යනවා ජනාධිපති කෙනෙක්. ඒකට දැන් ජනාධිපති තනකයක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ. පාර්ලිමේන්තුව ඇතුලේ දැන් මේ ජනතාව නෙවෙයි දැන් මේ ජනාධිපති පත් කරන්නේ. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලනවා ජනාධිපතිවරණයක් තියන්න රටේ ජනතාවට දෙන්න අවස්ථාව තමන්ගේ ජනාධිපති පත් කරගන්න මේ වෙලාවේ. ඔය පාර්ලිමේන්තුව ඉන්න කට්ටියගෙන අපි දන්නවා. මහින්ද රාජපක්ෂ රටට බොරු ව්‍යාපෘති හදලා නොඑක් විදිය අර රටකට ආයෝජනයක් නැති මුදලක් ලැබෙන්නේ නැති සුදු අලි විදියට නඩත්තු කරන සම්මන්ත්‍රණ ශාලා හදලා ක්‍රීඩා පිට්ටනිය හදලා නෙළුම් කුළුණුවල් හදලා මේ රට ණය කරලා ඒ වගේම ගසා කාපු මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හිටපු ඩලස්ලා විමල්ලා වාසුදේව නායකකාරලා ගම්මන් පිළලා එයාලා තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒ කණ්ඩායම තමයි ඉන්නේ ඒ වගේම තමයි අනිත් පැත්තෙන් කවුද ඉන්නේ මහ බැංකුව හොරා කන වෙලාවේ මහ බැංකුවේ බිලියන ගාණක් මහජන ධනය හොරකම් කරපු වෙලාවේ අර බැඳුම් කරහරහා ඒ මහ බැංකුව මහා මංකොල්ලය සිද්ධ වෙච්ච වෙලාවේ ඒ ආණ්ඩුවේ හිටපු රනිල් වික්‍රමසිංහගේ දෙපතුල් ළඟ හිටපු රනිල් වික්‍රමසිංහගේ හොරකම ආරක්ෂා කරපු ඒ වෙනුවෙන් පුට් නෝට් දාපු ඒ කණ්ඩායමින් ඉන්න අනිත් පැත්තෙන් කවුද සජිත් ඊළඟට කිරියල් රාජිත් මේ ආදී කණ්ඩායම ඉන්න අනිත් පැත්තේ ඉතින් ඒ නිසා මේ ඔක්කොම එක කණ්ඩායමක් මේ කණ්ඩායම කවදාවත් ඔය පාර්ලිමේන්තුව තුල රටේ ජනතාව වෙනසක් ඉල්ලුවට වෙනස් නායකත්වයක් ඉල්ලුවට උගත් බුද්ධිමත් තරුණ නායකයෙක් ඕනේ කිව්වට අනුර කුමාර මහත්තයා සඳහා සුදුසුයි කිව්වට එහෙම පත් කරන්නේ නැහැ ඔය ඇත්තෝ මම දැක්ක එක්කෙනෙක් දෙන්නෙක් විතරක් කතා කරනවා මේ අනුර කුමාරට දෙන්න ඕනේ කියලා බොහොම හොඳයි අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ ඇත්තන්ට ඒ නිසා දැන් මේ වෙලාවේ රටේ නායකත්වය බාර දෙන්න ඕන අනුර කුමාර දිසානායකට ඒක මම නෙවෙයි කියන්නේ ඒක දැන් මේ අපි දැක්ක පහුගිය දවස්වල ඔය ඔන්ලයින් ෆෝල්ස් වල ඡන්ද විමසීම් වල අපි දැක්කන Facebook වල අපි දැක්කා ඒ ඡන්ද විමසීම් සජීවීව සිද්ධ කරන අවස්ථාවන් වලදී සමාජයේ මතය කොහොමද හැසිරෙන්නේ කියලා ඒ වගේම තමයි ඇමරිකානු තානාපතිතුමිය පහුගිය දවස්වල ගෙහින් තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ව හම්බ වෙන්න නායකයව හම්බ වෙන්න එහෙම මේ නිකම් යන්නේ නැහැ එහෙම හම්බ වෙන්න ඒ අත්තන්ට සියලු තොරතුරු රටේ ජනමානසිකත්වය හැසිරෙන්නේ කොහොමද ජනතාවගේ ස්වභාවය මොකද්ද ඊළඟට දේශපාලනේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව යැත්තෝ තොරතුරු දත්ත තොරතුරු ලබා ගන්නවේ තොරතුරු අනුව තමයි අනාගතයේදී මේ රටේ ජනතාවගේ බලය එන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ජාතික ජන බලවේගයත් එක්ක අනුර කුමාර දිසානායක මහත්තයත් එක්ක කියන එක යැත්තෝ අවබෝධ කරගෙන තමයි ඔය ගිහිල්ලා සාකච්ඡා කරන්නේ ඒ අවබෝධය ඇතුව තමයි යැත්තෝ ඔය සාකච්ඡාවන් වලට යන්නේ ඒ නිසා දැන් ජන මනස තියෙන්නේ ජනමතයේ තියෙන්නේ ජාතික ජන බලවේගය බලයට ගේන්න ඕන අනුර කුමාරට මේ රට බාර දෙන්න ඕන එහෙම බාර දීලා මේ රට මේ ඉතාමත් මේ පවතින මේ ඛේදවාචක තත්වයෙන් ඉක්මනින්ම ගොඩ ගන්න ඕන තෙල් ටික දෙන්න ඕන පොහොර ටික දෙන්න ඕන ජනතාවට ඊට අමතරව සාමාන්‍ය ජීවිතය හදන්න ස්කෝල් ටික අරින්න ඕන දරුවෝ මේ ගෙවල් වල ඉන්නේ මේ දවස්වල ඉතාමත් අසරණ භාවයට අන්තසරණ භාවයට අපේ රටේ ජනතාව පත් කළා තියෙන එකෙන් ගලව ගන්න ඕන ඒක කිරීම සඳහා තමයි ඉක්මන් වැඩ පිළිවෙලකට එන්න ඕන ඊට අමතරව හැකි ඉක්මනින් මහමැතිවරණයකට ගිහිල්ලා රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන තමන්ගේ නායකයා පත් කර ගැනීම සඳහා ඉතින් ඒ නිසා අපි අපේ රටේ ජනතාවට මේ වෙලාවේ ඉල්ලා හිටින්නේ අපේ දායඳනම් පැහැදිලි කළා මේ කණ්ඩායම් දෙගොල්ලක් දෙපැත්තට බෙදිලා මේ හොරකමේ යදෙනවා හොරකමේ යදෙලා මේ ජනතාව ගැස් වලට වැලි ගහලා ජනතාව රවට්ටනවා දැන් මේ නැවත වතාවක් දැන් මේ ගෝඨාභය රාජපක්ෂට යන්නේ කියලා කිව්වේ රනිල් රාජපක්ෂටත් එක්ක තමයි රනිල් වික්‍රමසිංහටත් එක්කම තමයි එහෙම නැතුව මේ ගෝඨාභයට එක්ක තිබිච්ච පුජ්ජිලක ප්‍රශ්නයක් නෙමෙයි මේ පවත්වාගෙන ආපු මේ දේශපාලන ආර්ථික ක්‍රමයටම තමයි මේ යන්නේ කියලා කියන්නේ ඒ නිසා රනිල් වික්‍රමසිංහ බැහැලා යන්න ඕන රනිල් වික්‍රමසිංහ නිකම් මේ පැසිස්ට් කාර්යය කියලා මේ අරගල කරන ඇත්තන්ට එහෙම නිකම් මේ රට තුල පැසිස්ට්වාදය හදලා අපි දන්නවා රනිල් ඉතිහාසය රනිල් 83 කළ කීද 88 89 කළ කීද ඒවා අපි දන්නවා ඒවා රටේ ජනතාව දන්නවා ඉතින් ඒ නිසා ඒ දේවල් දැන් මේ අලුත් પરම්පරාවත් එක කරන්න සූදානම් වෙන්න එපා හෙලිකොප්ටරයක් පල්ලෙහැන් යවලා මේ තරුණයෝ බය කරන්න හදනව නම් ලැජ්ජ වෙන්න ඕනේ මේ නායකයෝ
තේන්සා කරුණා කළා. තමන්ට පැවරිච්ච වගකීම තාවකාලිකව ඉෂ්ට කළා. කරුණා කළා රටේ ජනතාවට අවස්ථාව දීලා පරමාධිපත්‍ය බලයේ තියෙන ජනතාවට තමුන්ට ඒක ජනතාව දීලා නැහැ. තමුන්ට ඡන්ද 35000 දීලා නැහැ රටේ ජනතාව. ඉතින් තමුන්ට රට පාලනය කරන්න හෝ ජනාධිපතිකම් කරන්න හෝ කිසිදු බලයක් රටේ ජනතාව දීලා නැහැ. එනිසා රටේ ජනතාවට ඒ අවස්ථාව දෙන්න එතනදී ජනතාව තීරණය කරයි කාටද මේ රට බාර දෙන්න ඕන කියලා එනිසා අපි යෝජනා කරනවා. දැන් මේ රට තියෙන මේ තත්ත්වෙන් ගොඩ ගැනීමට නම් දැන් මේ තියෙන මේ පත් වෙලා තියෙන තත්ත්වෙන් ගොඩ ගැනීමට නම් අපේ රටේ ජනතාව එකහිත්ව ඒ කියන්නේ හිතට එකඟවම දැන් මේ වෙලාවේ ජාතික ජන බලවේගයේ බලයට ගේන්න ඕන අනුර කුමාර දිසානායකට දෙන්න අවස්ථාවක්. මොකද ඔහුට දුන්නගෙන් පස්සේ මේ හොරුන්ට ඉන්න හැකියාවක් වෙන්නේ නැහැ. හොරකම් කරගත් ඒවා තියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඔහු බලයට ආවගෙන් පස්සේ ඒ අදාළ කරන නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කළා. නීතිය ක්‍රියාත්මක කරනවා රටේ සියලු ජනතාවට. එතකොට මන්ත්‍රීවරු මුණ දෙන්න ඕන තමන් හරියම්බ කරගත්ත විදිහ කියන්න ඕන. කෝටි 200 500 ගෙවල් හැදුවේ කොහොමද කියලා එදාට අධිකරණවල කියන්න ඕන. වැඩිපුර තියෙන හොරකම් කරගත්ත හොරකම් කරගත්ත ගහ වහගත්ත වංචා කරගත්ත මිල මුදල් තියෙනවා නම් ඒව ඔක්කොම නැවත ආණ්ඩුවට පවරන්න ඕනේ. ඒ නිසා එවැනි පාලනයකට මේ ඇත්ත ඔයිට දෙන්නේ නැහැ. ඒක තමයි මේ නොඑක් විදිය වංගු දාන්නේ. නැත්තම් දැන් ඔය පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙන ඔය මේ ජනාධිපති අපේක්ෂකයෝ නිකන් මේ බොරුවට බෙදලා ඉන්නේ. ඔය බොරුවට බෙදලා ඉන්නේ ඔය එක ගොල්ලක් ඉන්නේ එකට හොරකම් කරපු එකට හොරකම් ආරක්ෂා කරගත්ත ඒ වංචා දූෂණ ආරක්ෂා කරගන්න මේ ඇත්තෝ දිනනකොට ඒ ඇත්තෝ ආරක්ෂා කරගන්නවා ඒ ඇත්තෝ දිනනකොට මේ ඇත්තෝ ආරක්ෂා කරගන්නවා එහෙම තමයි දැන් මේක පවත්වාගෙන ආවේ. ඒක දැන් ඔන්න දෙදරා යනවා. දැන් සමාජයේ වෙනත් බලකඳ උරාකට අවස්ථාව හැදිලා තියෙනවා. ඒක ජාතික ජන බලවේගය උරාගෙන තියෙනවා. දැන් සමාජ මතය ජාතික ජන බලවේගයත් එක්ක කියන එක දැන් අපිට මේ මාධ්‍ය තුල මේ සිද්ධ කරන මේ ඡන්ද විමසීම් තුල ඒ දකින සංඛ්‍යාලයක දැක්කගෙන් පස්සේ අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා අපි ආරාධනා කරනවා කරුණා කරලා තියන්න මහමැතිවරණයක් තියලා රට සාමාන්‍යකරණය කළ මාස 3-4ක් යනකොට කරුණා කරලා මැතිවරණයක් තියන්න. එහෙම තියලා ඒ මැතිවරණයෙන් රටේ ජනතාවට අවස්ථාව දෙන්න දැන් මේ එළමෙන පාර්ලිමේන්තුව සිද්ධ කරන මන්ත්‍රීවරුන්ගේ ඔය තියෙන ඒ ජනාධිපතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරගන්නේ ජනාධිපති කියලා කියන්නේ මේ සමාජයේ ඉල්ල හිටින ජනාධිපති නෙවෙයි. ඒ ඇත්තන්ට මේ ක්‍රමයේ පවත්වාගෙන යන තව දුරටත් මේ හොරකම් ආරක්ෂා කරගන්න හොරුන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන නායකයෙක් තමයි පත් කරගන්නේ. එහෙම නැතුව අනුර කුමාර දිසානායක මහත්තයාට ඔය ජනාධිපතිකම ඔතන ඉන්න මිනිසු දෙන්න තමන්ගේ කෙල සියතින් වැළලා ගන්නෙ නෑ. පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.